චිකන් වගේ අලදළු මාළුවක් අපිට ගෙදරින්ම හදාගන්න ඕන කරන ද්‍රව්‍ය ටිකත් එක්කලම මෙතන අලදළු ටිකක් තියෙනවා. අපි බලමු මේ අලදළු ව්‍යංජනය ගෙදර වෙනදා හදනවට විදියට වැඩිය වෙනස් විදියකට අපි හදාගන්න කොහොමද අපි හදාගන්නේ කියලා මම අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ඔයාලට පෙන්වන්නම්. මම මේකට ගන්නවා බිත්තර, ඊට පස්සේ අපිට ඕන කරනවා මාළු මිරිස්, තක්කාලි ටිකක්, බීලුණු ටිකක් ඕන කරනවා. ඊට පස්සේ ඕන කරනවා මෙතන තියෙනවා අබ, කහකුඩු තියෙනවා, බැදපු තුන පහ කුඩු තියෙනවා, මිරිස් කුඩු තියෙනවා, කොත්තමල්ලි කුඩු වරන් තියෙනවා, ඊට පස්සේ උළුහාල් තියෙනවා, ඊට පස්සේ සූදුරු, ඊට පස්සේ මහදුරු, ඊට පස්සේ අරන් තියෙනවා චිකන් මසාලා කරි පවුඩර් එක, ඊට පස්සේ ලුණු තියෙනවා, කුණිස්සු තියෙනවා, ඊට පස්සේ වියලි මිරිස් තියෙනවා, ඊට පස්සේ කරපිංචි අරන් තියෙනවා මම, ඊට පස්සේ උඹලකට පවුඩර් එක තියෙනවා, ඊට පස්සේ සුදු ලුණු තියෙනවා, ඊට පස්සේ මෙතන ඉඟුරු තියෙනවා, ඊට පස්සේ කුරුඳු පොතු වරන් තියෙනවා. ඊට පස්සේ මේකට අපිට ඕන කරනවා පොල් කිරි, මිටි කිරි ටික වෙනම ගන්න ඕනේ, ඊට පස්සේ දිය කිරි ටික වෙනම අරන් තියා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට පාවිච්චි කරනවා පොල් තෙල්, ඊට පස්සේ මම මේකට ගන්නවා සෝයා සෝස්, ඊට පස්සේ ඔයිස්ටර් සෝස්, තින ඔයිස්ටර් සෝස් එක, ඊට පස්සේ මම මේකට ගන්නවා ෆිෂ් මාළු සෝස් එක, ඊට පස්සේ මම මේකට ගන්නවා පිරිසිදු එළඟි තෙල්. හරි, එහෙනම් අපි අලදළු ටික කපාගමු. මේ විදිහට එකතු කරලා අරගෙන ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ආහාර වටවලු ගෙදරදී ඔයාලට හදාගන්න විදිය ඒසෙම නිකන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම බෙල් ලයිකන් එකක් ක්ලික් කරන්න. මොකද මම දාන වීඩියෝ ඔයාලට ඔයාලගේ ෆෝන් එකකටම ගෙන්න ගන්න නම් අනිවාර්යයෙන්ම බෙල් ලයිකන් එක ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට වැඩි දණු ටික අපි කපලා අයින් කර ගන්න ඕනේ. මේ තියෙන නම් කපලා අයින් කරගත් දණු ටික. අලදළු ව්‍යංජනය චිකන් කරි එකක් විදිහට කොහොමද හදාගන්නේ කියන දේ තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඉතින් ගෙදර වෙනදා හදන විදිහට වැඩිය වෙනස්ම විදිහේ ව්‍යංජනයක් ගෙදරම හදාගන්න පුළුවන්. ඉතින් මම මේ කපා ගන්න අලදළු ටික නිකම්ම දාන්නේ නැහැ. මේකට මම ගන්නවා වතුර එකට ලුණු. ලුණු අරගෙන මේ භාජනයට මේ ලුණු ටික දාගන්න ඕනේ. මේ විදිහට හොඳට දිය කරගෙන ලුණු එකට තමයි මේ අල දළු ටික දාගන්නේ. මොකද ගොඩක් කට්ටිය කියනවා මේක කට කහනවනේ කන්න බෑනේ කියලා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම මේ විදිහට අල දළු ටික කපලා ලුණු වතුර එකට දාලා විනාඩි 5ක් 10ක් වගේ තියන්න. ගන්නකොට ඔයාලා කඩා ගන්නකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට ලපටි කොළ කඩා ගන්න ඕනේ. මේ තියෙන ලපටි කොළ, මේ වගේ ලොකු කොළ තියෙනවා, මේ වගේ දේවල් ගන්න එපා. මේ වගේ කොළ එළියට එන මෙන්න මේ වගේ කොළ තමයි අපි ගන්න ඕනේ. මම මේකට මුලින්ම එකතු කරගන්නවා ටිකක්. අපිටක පුපුරන්න අරින්න ඕනේ. ඉතින් අපිටක එකතු කර ගන්න. අපිටක එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කර ගන්නවා සුදු ලුණු ටික. සුදු ලුණු ටිකයි ඊට පස්සේ මම මේකට එකතු කරනවා කරපිංචි ටික. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා වියලි මිරිස් ටික.
එට පස්සේ මම මේකට හෝදලා කිලේල කරගත්තු කෝන්ස් ටිකක් මේ විදිහට එකතු කරගන්න. අපි දාපු සුදු ලුණු ඒ වගේ මිරිස් ටික බැදලා ඇතුළට රත්තරම් පාඩෙනකොට ඔයාලට ඒක තේරෙනවා. කොහොමදත් කියනවා ලස්සනයි. රන්වන් පාට වෙනකන් දැන් කෝණි ටිකක් හොඳට බැදලා තියෙනවා. ඉතින් මේකට මෙහෙම කියලා අපි අලදළු ටික මේකට එකතු කරන්න ඕනේ. බලාගෙන ඔයාලට මේ වෙලාවේ කඩට කෙල වුණා ඇති. ඉන්දර පොඩ්ඩක් කර කරලා මේක පොඩ්ඩක් මැලවෙන්න, තෙල් වලින්ම මැලවෙන්න, මේ විදිහට මැලවෙන්න අරින්න. ඊට පස්සේ මේ විදිහට මේක මේ විදිහෙන් බැදෙන්න ඇරලා අපි මේ බිත්තරේ බිත්තර දෙකක් මම මේකට ගන්නවා. මේ බිත්තර දෙක මේකට එකතු කරගන්න. අල දළු වල හොඳට ගෑවෙන විදිහට මේ විදිහට බිත්තරේ මේ විදිහට එකතු කරගන්න. මේක සාමාන්‍යයෙන් පොල් පිට දැම්මට පස්සේ අපි පැය භාගයක් වගේ කාලයක් අපි මේක හිතේ බඳගින්නේ ඉඳන් අරින්නේ. දැන් විතරේ අස්සනට මේ විදිහට මුලක් වෙලා තියෙනවා. කලබලුත් එක්කලම අපි මේකට දියකිරි ටික අපි වෙන් කරගත්තු දියකිරි ටික මේ විදිහට එකතු කරගන්න. දියකිරි ටික දැම්මට පස්සේ අපි මේකට ඉතුරු කුළුබඩු ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට කුරුන් පොතු ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට කොත්තමල්ලි කුඩු ටික. ඊට පස්සේ තුන පහ කුඩු බදපු තුන පහ කුඩු. ඊට පස්සේ කහ ටික. ඊට පස්සේ චිකන් මසාලා පවුඩර්. මම මේ පවුඩර් එක හදාගන්න විදිහත් මම ඔයාලට ළඟදිම දවසක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉඟුරු ටිකත් මේ ගාම මෙහෙම එකතු කරගන්න. සබ් මේව හොඳට කලවම් කරගන්න. ගෙදර පාවිච්චි කරනකොට මැටි භාජනයක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඇල්මිනියම් ගන්න නැතුව මැටි භාජනයක. මොකද ගෙදර උයනකොට ඔයාලා ලිපේ උයන්නේ. ඉස්සර මැටි භාජනයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මේකට සෝදුරු මාදුර ටිකක් මේ විදිහට එකතු කරනවා. අබ ටිකත් මේ විදිහටම මේකට එකතු කරගන්න. අබ ටික උළුවාල් ටික මිරිස් කුඩු තර ඇති විදිහට බලලා ඔයාලට ඒක දාගන්න පුළුවන්. තර කන්නේ නැත්නම් මිරිස් ටිකක් දාගන්න පුළුවන්. තරට ඕනේ නම් මිරිස් ටිකක් වැඩි කරලා දාගන්න.
ඊට පස්සේ මම එකට එකතු කරගන්න උම්බලකට පවුඩර් එක. ඔක්කොර වෙනස් මද්දකීමක් වෙයි. වෙනදා අලදළු ගෙදර වුණාට වැඩිය වෙනස් වෙන විදිහ. පස්සයක්. විතර චිකන් කරියක් හදන විදිහේ ව්‍යංජනයක් තමයි. දෙලේ හැදෙන අලදළු. අලදළු කිව්වම කවුරුත් ගණන් ගන්නවත් නෑ ඇත්තම. ඒවට මේ විදිහට හදලා මේක කාලා බලන්න ඕනේ කොහොමද කියලා. හැමදාම වල කනවා. මේ විදිහට අලදළු එක. මද ගින්නේ පැය භාගයක් විතර ඉදෙන්න අරින්න ඕනේ මේක. කිරි ටික දාලා ඉවරනට පස්සේ තාම මම මිටි කිරි එක දැම්මේ නැහැ. මේක මද ගින්නේ වහලා ඉදෙන්න ඕනේ. මාළු මිරිස් ටිකත් මේ ගාවම හිමි කරගන්න. ඔල් දෙන්නේ. ඊට පස්සේ මම මේකට තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. මේ හැඳි දෙකක් වගේ වෙන්න එකතු කරගන්න. මාළු සෝස් එකනොත් මේස හැඳි දෙකක් වගේ වෙන්න මේකට එකතු කරගන්න. දැන් හොඳට මිශ් වෙන්න මේක හොඳට කලවම් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු අල ව්‍යංජනය, අලකොළ ව්‍යංජනය. ඔයාලට ගෙදර මේ විදිහට හදාගන්න පුළුවන්. මම ආයෙත් කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම මේක විනාඩි 40ක් විතර මේක මද ගින්නේ වහලා අනිවාර්යයෙන්ම ඉදෙන්න ඕනේ. එහෙම ඉදුන්නේ නැති වුණාම තමයි මේක කට කහන්න ගන්නෙ. හරි, එහෙමනම් අපි කුක්කෙත් දනොත් එක්ක එකතු වෙලා අලදළු ව්‍යංජනය රසට හදාගත්තා. ඉතින් මම ඔයාලට කියන්නේ මම දාන වීඩියෝස් ඔයාලගේ ෆෝන් එකටම ගෙන්න ගන්න. දකුණු අත පැත්තේ තියෙන රතු පාට subscribe button එක ඔබලා bell icon එකත් click කරන්න. ඉතින් මාත් එක්කලා හැමදාම රැඳිලා ඉන්න මේ විදියටම අලුත් අලුත් දේවල් ඔයාලගේ ගෙදරටම ගෙනල්ලා දෙන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔය හැමදෙනාටම ගොඩක් ස්තුතියි. ආයෙත් නැවත දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙයි. මම සමු ගන්නවා.